ඔව් ගිය සතියේ අපි කළේ සීමාව හා ධාරිතාව කියන පාඩම නේද? අද අපි කරන්නේ බර මැනීම කියන පාඩම. බර මැනීම තියාගන්න බර මැනීම එක පාඩම. බර මැනීම එක කියන පාඩම. බර මැනීම එක කියන පාඩම. ප්‍රධාන පාඩමක් මේක. මුලින්ම අපි ඉගෙන ගන්නේ ග්‍රෑම් කියන එක තමයි අද අපි ඉගෙන ගන්නේ. ග්‍රෑමය භාවිත කරමු. ඔයා පුතේ තුන වසරේදී කිලෝග්‍රෑම් අඳුනගෙන තියෙන්නේ නේද? කේජි කිලෝග්‍රෑම් අර තරාදී එක පැත්තකට අපි දැම්මේ අර ලොකු පඩියක් නේ? කිලෝග්‍රෑම් එකේ පඩිය නේද? එතකොට ඒකේ බර දවලා කිලෝග්‍රෑම් එකේ පඩියක් මෙහෙම අතට අරගෙන දැනගන්න ඕනේ මේ කොච්චර බරක් තියෙනවද කියලා. කිලෝග්‍රෑම් එකක කොපමණ බරක් තියෙනවද තේරුණාද? එතකොට ග්‍රෑමය කියන්නේ කිලෝග්‍රෑම් එකට වඩා අඩු දේවල් මනින ඒකකය. ග්‍රෑම් ජී අකුර විතරයි එතකොට එන්නේ. කිලෝග්‍රෑම් වලට අපි කේජී යොදා ගත්තනේ. ග්‍රෑම් වලට ගන්න කේජී. හරි, අපි මුලින් ඉගෙන ගත්තා මොකද්ද? කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් වලට කේජී කියන සංකේතය යොදා ගත්තා නේද? දැන් අද අපි ඉගෙන ගන්න ග්‍රෑම් ලියන්නද සර්? ඔව් ලියා ගනිමු. ග්‍රෑම් වලට අපි ගන්න පුතේ ජී සංකේතය. ජී කොටු කරලා තියාගන්නේ ජී සංකේතය. පාඩ පැන්සලකින් කොටු කරන්න. ඔව් මේක කේජී. දැන් පුතේ අහගන්න. දැන් මෙතන තියෙනවා පැකට් එකක්. මේ පැකට් එක සීනි. රයිට්, සීනි පැකට් එකක් තියෙනවා කියලා අපි හිතමු. සීනි. මේ පැකට් එකේ තියෙනවා 1 kg. ඒ කියන්නේ මේ පැකට් එකේ කොපමණ ප්‍රමාණයක් අඩංගු වෙනවද සීනි? කිලෝග්‍රෑම් එකක්. කිලෝග්‍රෑම් එකක්. ඒක තමයි තරාදී දාලා අපි මේක කිව්වෙ. තරාදී අර කිව්වොත් එහෙම කිලෝග්‍රෑම් එකේ පඩියක් තමයි අපිට උවමනා වෙන්නේ. නේද?
එක පැත්තකට කිලෝග්‍රෑම් එකේ පඩිය දානවා අනිත් පැත්තට සීනි කිලෝ. එතකොට තරාදිය සමානයි. තරාදිය සමානයි. right. දැන් මේ සීනි මේ පැකට් එකක් ලියා ගන්න ඕනද? එපා. දැන් මම කියලා දෙන්නේ චුට්ටක් අහගෙන ඉන්න. ඊළඟට පුතේ මම මේ ඊට වඩා පොඩි පැකට් එකක් අඳිනවා. මේ ඒ සීනිම තමයි ඇතුලේ තියෙන්නේ. ඇතුලේ තියෙන සීනිම තමයි හැබැයි මේ පැකට් එකට වඩා අඩුවෙන් තමයි සීනි දාලා තියෙන්නේ. දැන් මේකේ මේ ඇතුලේ තියෙන ඒ සීනි මේ තියෙන්නේ මොනවද? සීනි මේ තියෙන්නේ සීනි. හැබැයි මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් එකට වඩා අඩුවෙන්. එහෙනම් ඒක සඳහන් කරලා තියෙන්නේ කොහමද? කිලෝග්‍රෑම් වලින්ද නැත්නම් ග්‍රෑම් වලින්ද? ඔයාගේ මේ කවුද ඔය මම අහන ප්‍රශ්න උත්තර දෙන්න. ග්‍රෑම් වලින්නේ. ඔව් සමහර විට ග්‍රෑම් 500 වෙන්න පුළුවන්. ග්‍රෑම් 500 ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකට වඩා අඩුයි. නේ? සෑහෙන්න ගන්න ඕනද? අහගෙන ඉන්න විතරයි. සීනි දැන් අඳින්න සීනි කිලෝග්‍රෑම් එකක් තියෙනවා එකක් මේක කොච්චර තියෙනවද අඳින්න ඕන සර් අඳින්න ඕනද දැන් අඳින්න සීනි ග්‍රෑම් 500යි මේක තියෙන්නේ ග්‍රෑම් පොඩි සීනි කෙනෙක් ඔය අතර ඉන්දියා එක ලියලා මෙහෙම ලියලා පුළුවන් 500යි g 500 ග්‍රෑම් 500. ඉතින් මේ පැකට් එක ප්‍රමාණයට අඳින්න ඕනේ. කිලෝග්‍රෑම් එකේ පැකට් එක ලොකු එකක් වෙන්න ඕනේ. ග්‍රෑම් පැකට් එක පොඩි එකක් වෙන්න ඕනේ. හරි. හරියටම හදින්න මොකද කරන්නේ? මොකද්ද මේ ලදී? සෝගෙන්ද ගන්නද? ඔව් මේක ඇඳගන්න කියලා ගොඩක් වෙලා. ඔයා කොහෙද හිටියේ? ග්‍රෑම්ක පොඩියට. ඊළඟ බෑග්ක පොඩියට. ඒක ග්‍රෑම් 500යි නේද? හරිද? ඒක දියන්න. මෙතෙන්දී ඔයාලා පුතේ ඉගෙන ගන්නේ කිලෝග්‍රෑම් එකට වඩා අඩු දේවල් මනින්න යොදාගන්නේ ග්‍රෑම්. ඒක තමයි ඉගෙන ගන්න ඕන මේ පාඩමේ. නේද? අපි ගිය සතියේ ඉගෙන ගත්තේ ලීටරයට වඩා අඩු දේවල් මනින්න මිලි ලීටර යොදාගත්තා. නේද? අද පාඩමේ ග්‍රෑම් ගැන. හොඳයි. එහෙනම් මේ මට කියනවද ග්‍රෑම් යොදාගෙන මැනිය හැකි දේවල් ග්‍රෑම් යොදාගෙන මනින දේවල් කඩේට ගියාට පස්සේ ග්‍රෑම් වලින් සඳහන් වෙන දේවල් කොච්චර තියෙනවද නේද? ගොඩක් තියෙනවා. ඔව්. එකක් පයිපු තමයි ග්‍රෑම් 250යි.
නේ මෙතන ගීයක් චුට්ටක් වෙනස් කරලා නේද මෙහෙම නේද අය මේ මාන ගීයක් චුට්ටක් වෙනස් කරලා ලියන්නේ මොකද මේ බිංදුව මේක නිකන් 9 ඉලක්කම වගේ කෙරෙන නිසා හරිද 5 එහෙම ගිය තේ කොළ නේද තේ කොළ කිලෝ එකේ පැකට් තියෙනවා සර් යවන්නද ඔලියාගන්න තුන තවින් පැතිය ග්‍රෑම් වලින් මනින්න පුළුවන් දේවා ග්‍රෑම් නදාගෙන සපන් කැටේ සඳහන් වෙන්නේ ග්‍රෑම් වලින් ඔව් ග්‍රෑම් 125යි ග්‍රෑම් 125 चॉकलेट चॉकलेट පැකට් එක තරම් බලන්න කොච්චර ග්‍රෑම් ගානක් සඳහන් වෙනවද කියලා. ඕනම් දැම්ම බලන්නත් පුළුවන්. දැන් අපි බලමු මේ ග්‍රෑම් පඩි මොන වගේද කියලා. රයිට් මෙන්න. ආ මේ බලන්න. මෙන්න මේ වගේ. ඔයාලා මේ දැකලා ඇති කඩේ නේද? කඩේ बार मैनीमटे यदागन्ना मिनुं पाड़ी मेथी ने पुते ग्रैम पाहे पाड़ी है इतामु कोड़ी पाड़ी है ग्रैम पाहक किया ने छोटी बारा किये ने सामाने टोपी टोपी है का बारा वागे चॉकलेट फेस्ट का बारा वागे ग्रैम दहाया पाहे वा देखा आपने ग्रैम विस्से पाड़ी है ग्रैम पाने के पाड़ी है मुदलारी गाव गोडा प्रार के भी ग्रैम पाने ही पड़ी है गाव इंदला पाना हाँ सीआई है मैंने ग्रैम सीआई पड़ी है ऐसी है देसी ये पड़ी है मैंने ग्रैम पांच सी ये पड़ी है मैंने किलो एक का किलो देख का किलो पाहा एक विज्ञान सी है ना अपने दें उन्हें किलो एक इंपाहा ले वाले मैं कि ग्रैम पांच सी किरागन पुरवा ने किलोग्राम पाहा को चर बार आई दे आ किलोग्राम पाहा बार ऐसा कुछ नहीं द किलो एक ही वाले पाँच गुने अंक बार एक आता था लेकिन बालनों ने कोई चर बार द किलो सामान लो यार एक उस शांति का कामार हुई खाने वालों ने तीन वाले होते नहीं दासना यार ने पाहे पहनो दे ये दर तीनों ना अलगीन बाल ये दर किलो एक ही पाली नहीं ये वो आता था खुरुए नॉन है बे मैं बारा कुछ तरह बारा किलो निकला आता था बारा तेरे नॉन अबे एक तमाम है दादर नॉन का मेरे मेरे का अभी तो ऑनलाइन पांडी इधर कराना टिका कमा भी मैं बारा पाल
මොකද ඔයාලා ඒක උස්සලා බලන්න ඕන කොච්චර බරක් තියෙනවද කියලා කිලෝ එකකින් කොච්චර බරක් තියෙනවද ඒක අතට හුරු වෙන්න ඕන තේරුණාද දැන් අපිටම ඕන කවුරු හරි බඩු මල්ලක් දීලා ඔයාලට හාල් මල්ලක් දෙනවා අතට දීලා කියනවා ආපුලුවන් නම් කියන්න ඕක කොච්චර කිලෝ ගණක් තියෙනවද කියලා කියලා ඔයාලට අභියෝගයක් කරනවා නේ තරගයක් වගේ රුපියල් 100ක් දෙනවා මේකේ තියෙන කිලෝ ගාන කිව්වොත් කියලා එහෙම කියන ඔට්ටුවක් අල්ල. එතකොට ඔයාලා හිරන් නැතුව නිකන් නේද? අතින් උස්සන බලලා කියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි අර ඔට්ටුව දිනන්න පුළුවන්. නේද? ඒ වගේ කිලෝ එකක් කියන්නේ කොච්චර බරක්ද? ඒක Tamanට කියන්න පුළුවන් වෙන්න ඕන. හරි. හොඳයි. ඉතින් ඔය පඩි එක එක පැති වලට දාලා නේද තරාදිය දාලා අපි තරාදිය ඇඳලා බලමු පොඩ්ඩක් right මම මෙන්න මේ වගේ තරාදියක් අඳිනවා මේ ඇත්ත තරාදියක් නෙවෙයි තරාදි වර්ග ගොඩාක් තියෙනවා මේ පුතේ මේ සෝදිකතා ඔය තුටක් ඉන්න මම කියනකම් අපි දැන් පාර්සලයක් නේද පාර්සලයක් අපි හිතමු මේ බර මැන ගන්න දැන් නිතර තරාදියක් මතක තියා ගන්න අපිට මෙන්න මේක තරාදියක් කියමු ඔ මේ තරාදියේ right මේක බලන්න හරිනේ ඔ දැන් මේ තරාදිය සමානව තියෙන දෙපැත්ත මේක තරාදියක් නෙවෙයි හොඳද අපිට මේ තරාදියක් තියෙනවා තරාදියේ දෙපැත්ත හරියට සමානව තියෙනවා දැන් මේ පැත්තට මොනව හරි බරක් දාපු ගමන් මොකද වෙන්නේ ඒ පැත්ත පහළට යනවා නේද ඒකම සමාන නැහැ ඉතින් ඒක සමාන කරන්න නම් අපි මොකද කරන්න වෙන්නේ ඔව් මේ පැත්තට මොනව හරි ඒ වගේම බරක් තියන්න වෙනවා දැන් මේ වගේම බරක් තියුවහම ඕන දැන් දෙපැත්ත සමානයි නේද එහෙම නැතිවොත් එහෙම එකක් මේක ගාව මොකද වෙන්නේ මේ පැත්ත පහළට යනවා නේ මේ පැත්ත පහළට යනවා right ඉතින් මේ ඉතින් පහළට යන්නේ නැති වෙන්න දැන් අපිට මෙන්න මෙතන පාර්ශවයක් තියෙනවා ඔව් මෙන්න පාර්ශවයක් තියෙනවා කියලා මේ පාර්ශවය තියලා තියෙනවා දැන් මේ පැත්ත පහළට යනවනේ සමාන කරගන්න නම් අපි ඊට සමාන බරක් මේ පැත්තට දානවා දැන් පඩි වලින් දානවා අපි දැන් ඔයාලා දන්නවා පඩි තියෙනවා පණකේ පඩිය තියෙනවා නේද මේක පහරට ගිහිලා තියෙන්නේ ඒත් මේ පැත්ත බර වැඩි දැන් මොකද කරන්නේ එහෙනම් දැන් මේ මේ පාර්සලේ බර කිලෝ එකද නැත්නම් ඊට වඩා වැඩිද දැන් මේ කිලෝ එකේ පඩිය තියලා තිබුණත් මේ පහරට තියෙන බර වැඩි මේ පැත්ත කිලෝ එකට වඩා දැන් වැඩිද පාර්සලේ පහරට වැඩි වැඩි අයි මේ පැත්ත බර වැඩිනේ ඒකයි පහළට ගින් තියෙන්නේ නේද දැන් කිලෝ එකේ පඩියක් මෙතන තියලා තියෙන්නේ ආයිමත් තියනවා ග්‍රෑම් 100 ේ පඩිය ග්‍රෑම් 100 ේ පඩියක් තියෙන මේ කුණි මෙතන යා පොඩි පඩියක් පොඩි මායක ලොකුවට ඇඳලා කිලෝ එකේ පඩියක් තියෙනවා ග්‍රෑම් 100 ේ පඩියක් තිව්වට පස්සේ තමයි සමාන වෙන්නේ මේක මේ විදිහට සමානව තියෙන්නේ කිලෝ එකයි 100යි තිව්වට පස්සේ දැන් එනවා ඔයාලට හරියටම කියන්න පුළුවන් ඔයාලට මේ පාර්සලේ බර කොපමණද කොපමණද 1100
කොතනද මාත් තාම මේ කිලෝග්‍රෑම් අපේර සම්බන්ධය කිලෝග්‍රෑම් ග්‍රෑම් අපට සම්බන්ධය කිලෝග්‍රෑම් හා ග්‍රෑම් අතර සම්බන්ධය තෝ කඳින්නද අඳින්නද සර් සම්බන්ධනේ වැදුනා කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් සෝක අඳින්නද ආ දැන් අඳිමු ලස්සනට අපි අඳිමු මොකද පේන්නේ අයි මිකඩා සර් පේන්නේ පේන්නේ මෙන්න ආසිය මේ ඉර හරි කෙලින් වෙන්න ඕන පුතේ හොඳේ ඔයාලේ හරි කෙලින් තියෙන්න ඕන ඉරි නැත්නම් වැරදි මේ පැත්තේ තියලා තියනවා වලින් බලමු මේ එකපාරියා කිලෝග්‍රෑම් වලින් හා හන්දරිය මෙන්න තාපාරියා මේ පාඩියේ බර කිලෝ 1යි මේකේ බර ග්‍රෑම් 100ක් වෙනවනේ ග්‍රෑම් 100ක් හා ග්‍රෑම් සල්ලි ආ ගන්නද බර කොපමණද අර උත්තර ලියන්න බලන්න කිලෝ එක ග්‍රෑම් 100යි කිලෝ එක ග්‍රෑම් 100යි මම බලනවා මේක ඇඳපු අයගේ ඒවා කොහොමද ඇඳලා තියෙන්නේ කියලා කවුද ඉවර සර්මනුජ නම කියන්න ඕන සර්මනුජ
මනිජ සර් මම ඉවර සාමිදී සර් මනිජ සවිරු තාඩිය ලං කරන්න මනිජ ආයි ආයි ටිකක් සර්ලියරයි ආව උස්සන්ද ප්‍රොසෙස්ටරේ පින්න ආයි ඔව් බාර ලියන්න පුතා කොච්චර බාර දු සමිදු ඉවරයි සමිදු ඉවරයි සමිදු හොයාගන්න පුදසර බලන්න පුදසරගේ පොඩ්ඩක් බලන්න පුදසර පේනවා हमारे पराजी बनना है वेरी पुराना हरी पराजी हो यार कि ग्रे आंदो ना हरी गणेश बने आ गणेश बन सेदर सेदर ना ये वाला ही वाहिनो आ गणेश पेन ना दिनोका पेन ना दिनोका तारे लांकर ना दिनोका हरी गणेश के गलो दिनोका लांकर ना तावा මදි ඔය ඔයාලේ අතට වැහිලා තියෙන්නේ දිනෝකගේ අතට වැහිලා තියෙන්නේ අල්ලන් ඉන්න ඔයා මේ තරජි ගන්න ආහාර හරි හොඳයි සර් ඉවරයි ඔව් හරි කමන්න අපි අනිත් පැය පස්සේ බලමු දෙවු මිනේ संकेत किलोग्राम किलोग्राम इकाई ग्राम ये यार अभी नहीं चाहिए रंग बोल यार ना पुलवा माय ये ना वो याला तराबियाक सोयागे ने विविध देवार्थी का मैनल बालन अबे पाठकर्ती का मैनल बालन ट्राई එනම් අපි කොමෙන් මේක දැනගෙන ඉන්න ඕනේ මොකක්ද දන්නවද මේ හැම දෙයකම කලින් ඔව් දැන් අහගෙන ඉන්න අපේ පන්තිය අවසන් කරන තා විනාඩි 10ක් තියෙනවා හොඳේ මිනිත්තු 10 ඉවර වෙනවා පුතේ දැන් මේ මෙන්න මේක අහගන්නකෝ කිලෝග්‍රෑම් මේ ග්‍රෑම් 500ක් තියෙනවනේ ග්‍රෑම් 500 ඒවා කීයක් තියෙනවද කිලෝග්‍රෑම් එකට දෙකක් දෙකයි ඔව් දෙකක් තියෙනවා නේද එහෙනම් කිලෝග්‍රෑම් එකක් හදාගන්න ග්‍රෑම් 500ව දෙකක් ඕන එහෙනම් ඒකෙන් අපිට තේරෙන්නේ මොකක්ද එකකින් අපිට තේරෙන්නේ අන්න මොකද්ද කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000යි අන්න හරි කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000ක් කියන බව අපිට ඒකෙන් තේරුම් ගන්නවා නේ කිලෝග්‍රෑම් එක සමානයි ග්‍රෑම් කීයක් කියනවද 1000යි ලියා ගන්න ඕනද ලියා ගන්න 1000යි කිලෝග්‍රෑම් එකක් හදන්න ග්‍රෑම් 500 දෙකක් එකතු කරගන්න දෙකක් එකතු කරගන්න හොඳයි එකක් කොට කරගන්නවා වැඩි ලියා ගන්න එකක් කොට කරගන්න කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් එකකට ලියා ගන්න හරි ලියා ගන්න ඔව් කොට කරගන්න දැන් ඉතින් ලස්සනද ලියන්නේ ග්‍රෑම් ජීතරෙන් किलोग्राम एकट ग्राम दहस नाम
किलोग्राम देखा कट ग्राम किया किलोग्राम तूना कट ग्राम किया किलोग्राम हाथा कट ग्राम किया इस तरह की याद बड़ा किलोग्राम किलोग्राम संकेत अनिवार्य ग्राम इधर पंती ये कटे किलोग्राम साठ ग्राम वाली पहुंच लिया सानी तरह किलोग्राम किलोग्राम तुंदाहस में ग्राम तुंदाहस देती है पाना ना ग्राम हायदाहस तुनाई पानी दिखे आ किलोग्राम तुनाई देती है पाना है ग्राम आर दाहस किलोग्राम देती है पाना है आप हम दे लिया पेन आप ही हायदाम ने हायदाम पालन पागे द ये टिकमा हरियाणी की ना तोड़ी क्या ना मरा समाधे बोर्ड का पेन ना लिया किलोग्राम ग्राम
किलोग्राम हतराई ग्राम हाफ पांच कर පස්තර වල මේ ගණන් තියනවා නම් ඒවත් කරන්න නේ ඒ වගේම පොත් ළඟනේ ඔව් පොලේ පෙළ පොත් තියනවානේ